කොහොමද අදහස මේ කාන්තා ව්‍යවසායකත්වයේ නායකත්වයේ ව්‍යාපාර ශිෂ්ටත්වයත් එක්ක? ඔව් ද අද අපේ කතාව ව්‍යාපාර ලෝකයේ කාන්තා නායකත්වය. එතකොට කාන්තා නායකත්වය ගත්තහම කාන්තාව නායිකාව තමයි. අපේ පවුල ගත්තහම අපේ අම්මා අපේ පවුලේ නායිකාව. මොනම ඕනම සමාජයක අම්මගේ චරිතය හරි ප්‍රබලයි. අම්මා විතරක් නෙමෙයි කාන්තාවට තියෙන එක එක භූමිකා. ඒ භූමිකා ඇතුලේ ඇය රඟපාන චරිතය ඇය හොඳ ලොකු නායකත්වයකින් අපි කියන self leadership කිය. බොහොම හොඳට රඟපානවා. බොහොම හොඳට කටයුතු කරනවා ඒ වගේ. එතකොට මේක අපි ව්‍යාපාර ලෝකයට ගේනකොට අපි දැන් ට්‍රැඩිෂනල් විදිහට බැලුවාම ගතානුගතික විදිහට බැලුවාම මේ ව්‍යාපාර ලෝකය කියන එක ගත්තහම අපි ගොඩක් වෙලාවට සීමා වෙනවා මේ මොනවාද කියන්නේ ලාභ ලබන ව්‍යාපාර සම්බන්ධයෙන් අපි කියනවා ප්‍රොෆිට් ප්‍රොෆිටබල් එහෙම නැත්නම් කමර්ෂල් බිස්නසස් වලට අපි ගොඩක් වෙලාවට ලඟු වෙනවා. නමුත් ව්‍යාපාර ලෝකය කියන එක ගත්තහම ඊට වඩා ටිකක් පෘතුලයි. ඊට වඩා ටිකක් ලොකුයි. ලොකුයි කියලා කියන්නේ මම ඒක ඇතුලේ ඉන්නවා ඔය ලාභ ලබන ව්‍යාපාර තියෙනවා. අපි කියනවා ප්‍රොෆිට් ඔරියන්ටඩ් එහෙම නැත්නම් කමර්ෂල් ඕර්ගනයිසේෂන්ස්. ඊළඟට අපි දකිනවා නවෝත්පාදකයෝ අලුත් දේවල් බිහි කරන අය. එතකොට ඒගොල්ලෝ තමයි මේ අපේ රටවල් අපේ ශිෂ්ටාචාර ඉස්සරහට ගෙනියන කට්ටිය. අලුත් දේවල් හොයන. ඒකත් මේක ඇතුළයි. ඊළඟට ඉන්නවා සමාජ ව්‍යවසායකයෝ. සමාජ ව්‍යවසායකයෝ කියලා කියන්නේ සමාජයේ ප්‍රශ්න ගැටලු බොහොම තිරසාර විදිහට විසඳන්න ඉදිරිපත් වෙන කට්ටිය. ඒගොල්ලොත් මේ ව්‍යාපාර ලෝකී. ඒ විතරක් නෙමෙයි අපි කතා කරනවා මේකට සිංහල නමක් නම් මම දන්නේ නැහැ. ඉන්ටර්ප්‍රනර්ස් කියලා. ඉන්ටර්ප්‍රනර්ස් කියලා කියන්නේ දැන් අපි දකිනවා CEOsලා වගේ අය. ඒ කියන්නේ ප්‍රධාන විධායක නිලධාරීන්. අපි කියනවා C-suit එකේ ඉන්න කෝපරේට් සෙක්ටර්ස් වල C-suit එකේ. ඔව්. ඒගොල්ලෝ ඇවිල්ලා අභ්‍යන්තර ව්‍යවසායකයෝ හා සමානයි. කියන්නේ ව්‍යවසායකයත් එක්ක උරින් උර ගැටමින් තමන්ගේ බිස්නස් එක නෙමෙයි. තව කාගේ හරි ව්‍යාපාරය. නමුත් ඒ ව්‍යාපාරය රන් කරන්නේ මෙන්න මේ ඉන්ටර්ප්‍රනර්ස්ලා අභ්‍යන්තර ව්‍යවසායකයෝ. ඉතින් ඔන්න ඔය කියන කොටස් හැම එකෙන්ම මේ ව්‍යාපාර ලෝකය කියන එක මම දකින විදිහට පුළුල් විදිහට අපිට අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් මේක ඇතුලේ අපේ කාන්තාව කොතරම් දුරට නියෝජනය වෙනවද කොතරම් දුරට ඔවුන් වැඩ කරනවද මම දකින විදිහට ගායනි මහත්මියත් එක්ක මම ගොඩක් එකඟ වෙනවා සාධනීය ප්‍රශංසනීය ප්‍රගතියක් මම දකිනවා දැන් අපේ රටේ කාන්තාව 52%යි අපි තමයි බහුතරය ඡන්දදායකයන්ගෙන් 56%ක් අපි තමයි බහුතරය ඒ වගේම අපේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ගන්නකොට අපේ විශ්වවිද්‍යාල ප්‍රවේශ ගවර්න්මෙන්ට් පබ්ලික් යුනිවර්සිටිස් ගත්තහම ඒකට 60-65% විතර කාන්තාව සිලෙක්ට් වෙන. ඒ කියන්නේ අපි අපේ කාන්තාව විශාල ප්‍රමාණයක් මේ වැඩ ලෝකයත් එක්ක සම්බන්ධ වෙන වාතාවරණයක් අපි දකිනවා. ඒ වගේම එතුමිය කිව්වා 1:3 තමයි. නමුත් මේ ලෝකේ වැඩවලට සම්බන්ධ වෙන. එතන තියෙනවා යම් යම් බාධක තියෙනවා. යම් යම් කිව්වට ඒක විශාල බාධක තොගයක් අපිට තියෙනවා. අපිට කතා කරන්න පුළුවන්. නමුත් යම් කිසි ප්‍රමාණයකට කාන්තාව සහභාගී වීමට උත්සාහ දැරීම හරි ප්‍රශංසනීය මට්ටමක තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි තවත් දකින දෙයක් තියෙනවා මේ කාන්තාව ගොඩක් වෙලාවට යෙදෙන්නේ ගුරු වෘතියේ. ගුරුවරියක් වෙනවා. එහෙම නැත්නම් රැකියාවක එහෙම යෙදෙනවා නම් එහෙම නැත්නම් හෙද වෘතියේ. අර අපිට තියෙන ස්ටීරියෝටිපිකල් අපි කියන රාමුගත රසාවල් වල එහෙම නැත්නම් රාමුගත ව්‍යාපාර උනත් රාමුගතයි. ඒ කියන්නේ කුළුබඩු ව්‍යාපාරය ගත්තහම ගොඩක් ඉන්නේ කාන්තාව ඕකේ ඉන්නවා. ඇඟලුම් ව්‍යාපාර ගත්තහම ගොඩක් ඉන්නවා ඒකේ. එතකොට ඒ වගේ අර නිශ්චිත ව්‍යාපාර වලත් රාමු වලට පොඩි ලඝුවීමක් අපි දකින්න තියෙනවා. මේ රාමු අපිට කතා කරන්න පුළුවන් මොකද කතා කිරීම හරහා අවබෝධය ලබා දීලා මේ රාමු අපිට බිඳ ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මම ඒත් එක්කම දකිනවා තව හොඳ පැත්තක් ඒ තමයි මේ අපේ ලීගල් අපේ ලීගල් ෆ්‍රේම්වර්ක් එක ඇතුළත් යම් යම් පොසිටිව් ඒ කියන්නේ යම් යම් හොඳ දේවල් මේ කාන්තාව කාන්තා නායකත්වය කාන්තාව වැඩ ලෝකෙට සම්බන්ධ වෙන එක ප්‍රොමෝට් කරන්න යම් යම් ප්‍රශංසනීය දේවල් සිද්ධ වෙමින් පවතිනවා. ඒ විතරක් නෙමෙයි මේ අවබෝධය කියන දැන් එතුමිය කිව්වා මේ
කාන්තා දිනයක් කියන එක හරි වැදගත් කියන එක. ඉතින් මට මතකයි කෙනෙක් එක්තරා උත්සවයකදී කියනවා මේ මාසේ තමයි මේ මාර්තු මාසේ තමයි ලංකාවේ කැලෙන්ඩරේ තියෙන මාස 12න් බිසියස්ට්ම මන්ත් එක. එහෙම නැත්නම් මේ වැඩ වැඩිම මන්ත් එක. දැන් ඉස්සර අවුරුදු ඊට පස්සේ අපිට තිබ්බ අවුරුද්දයි ඩිසెంబර් මේ නත්තල් තිබ්බා. ඔය දෙක තමයි බිසීම මන්ත්. ඊටත් වඩා ඒවත් පසුබසමින් දැන් ගොඩක්ම මේ බිසීම මන්ත් එක බවට පත් වෙලා තියෙන මාර්තු මාසේ. කාන්තා දිනය නිසා. ඒක කාන්තා මාසය බවට පත් වෙලා. ඒක දිනයක් නෙමෙයි මාසයක් බවට පත් වෙලා. එතකොට අපි දකිනවා ඇක්ටිවිටීස්, ඇක්ටිවේෂන්ස්, ඉවෙන්ට්ස් ගොඩක් දේවල් මේ මාසේ පුරාවටම විහිදෙනවා. ඉතින් මේක අර අපි කියන දැනුවත්භාවය ඇති කරන්න ඒ හරහා මිනිසුන්ගේ අවබෝධය වැඩි කරන්න ඒ අවබෝධය වැඩි කිරීම හරහා අපිට තියෙන ප්‍රශ්න ගැටලු කතාබහ කරලා ධනාත්මක විදිහට ප්‍රවේශයක් ලබා ගන්න මං හිතන්නේ හොඳ වපසරියක් වටපිටාවක් ලස්සන පරිසරයක් හැදලා තියෙනවා කියන පොසිටිව් නෝට් එකෙන් පටන් ගමු අපි.